नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 ए भाग्यवत्तु अरहत्तु सम्मा सम्बुद्धरजानन वहन्सेट अपगे नमस्कारे वेवा සදහෙවත් පින්නත් සොඳුරු නිවන් මග ගමන් කරන්නට වෙහෙසෙන දෙවියන්ට මිනිසුන්ට හැම දිනාටම උපකාර පිණිස පවතින අසිරිමත් සම්බුදු දෙසුම් ඇසුරෙන් අපි කතාබස් කරන ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි මේ. අද දවසේ අපිට මුණ ගැහෙන්නේ සේතක කියන සූත්‍ර දේශනාවයි. මේ දේශනාවේදී අපිට පණිවිඩයක් ලැබෙනවා පින්වත්නි. තමන් ආරක්ෂා වෙන්නටත් අනිත් අය ආරක්ෂා කරන්නටත් ක්‍රමයක් ගැන. දැන් ගොඩක් වෙලාවට අපි යම්කිසි වරදක් අතපසු වීමක් සිදු වුණාම අපි බාහිර ලෝකයට ඇඟිලි දික් කරන. බාහිර ලෝකයට ඇඟිලි දික් කරනවා. නුඹ නිසයි මේක වුනේ. මේ විදියට නුමුනිසයි මේ වැරද්ද කළේ. ඒ විදියට බාහිරට අත දිග කරන්නේ නැතුව බාහිර අයත් රකින්ට තමනුත් රැකෙන්ට ක්‍රමයක් මෙතනදී කියවෙනවා. වැඩමවා වදාළ පින්න ස්වාමින් වහන්සේ සමගින් අපි මේ සේදක සූත්‍රය ඇසුරෙන් අතීත කතා කතන්දරයකුත් භාගතුන් වහන්සේ මේකෙදි වදාරනවා. අන්නේ කතාවත් අහලා අපි කොහොමද ලෝකයාට වදයක් නොවි තමන් රැකිලා අනිත් ලෝකයාවත් ආරක්ෂා කරන්න කියලා පින්වත් ස්වාමින් වහන්සේ සමග කතාබස් කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, සේදක සූත්‍රයේ අනුසාරයෙන් මේ උතුම් දහම් කතාබහ ආරම්භ කරනසේක්වා. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. පින්වත් ස්වාමින් වහන්ස, මේ දේශනාව වදාරද්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සුම්හ කියන නගරේ, ඒ ජනපදයේ සේදක කියන සුම්හයන්ගේ නියම් ගමක. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා අතීතයේ වෙච්ච ලස්සන කතාවක් සිහිපත් කරනවා. භූතපුබ්බම් භික්කවේ චණ්ඩාල වංශිකෝ චණ්ඩාල වංශං උස්සාපෙත්වා මේදක තාලිකං අන්තේ වාසින් ආමන්තේසි. කලින් වෙච්ච සිද්ධියක් කියනවා. මේ චණ්ඩාල වංශික මේ ආචාර්යවරයෙක්, ඒ කියන්නේ මේක අද කාලේ ගත්තොත් සර්කස් පෙන්නන මේ තැනෙක්, මේ ඒවා පුරුදු කරන ගුරුවරයෙක් ආචාර්යවරයෙක්, ඒ සැඩොල් හුණගස ඔසවලා තමන්ගේ මේදක තාලික කියන මේ අතවැසියා ගෝලය අමතලා කියා සිටිනවා. ඒ හිතුවන් සම්ම මේදක තාලිකේ මේදක තාලික යහළු මේදක තාලික මෙහෙවරින් ඔබ මේ සැඩල් හුණගස හිටවලා දැන් ඒක උඩට නැගලා සැඩල් හුණගස උඩට ඔබ හිටවට පස්සේ නැගලා මගේ කඳ උඩ මගේ පිට උඩ ඔබ හිට ගන්න කියලා මේ තමන්ගේ ගෝලයාට ගුරා කියනවා. එහෙමයි කියලා මේ ගෝලයාත් තමන්ගේ ආචාර්යවරයාට පිළිතුරු දීලා මේ ආචාර්යවරයාගේ මේ මුණගස උඩට නැගලා මේ චණ්ඩාල වංශික ආචාර්යවරයාගේ කඳ උඩට පිට උඩට ගොඩ වෙලා සිටිනවා. ඒ වෙලාවේ මේ චණ්ඩාල වංශික ආචාර්යවරයා තමන්ගේ මේදක තාලික අතවැසියාට ගෝලයාට කියා සිටිනවා. ත්වං සම්ම මේදක තාලිකේ මම රක්ක මමං රක්ක ඔබ මේ මේදක තාලික මාව රකින්න
මම ඔබ රකින්නම් අහං ත්වං රක්ඛිස්සාමි. මම ඔබව රකින්නම් ඔබ මාව රකින්න මම ඔබව රකින්නම්. මොකද මෙතන හරි සියුම් වැඩන්නේ දැන් උණ ගහක් උඩට නැගලා එහෙමයි. එයාගේ පිට උඩ ගෝලයා නැගලා දැන් ශිල්ප පෙන්වන්න යන්නේ. ඒ කාලෙත් එතකොට මේ සිද්ධි තිබිලා තියෙනවා. ඉතින් මෙතනදී ගුරුවරයා දෙන අවවාදය තමයි ගෝලයාට ඔබ මාව රකින්න මම ඔබව රකින්නම් එහෙම අපි එකිනෙකා රැකගද්දි එකිනෙකා ආරක්ෂා කරගනිද්දි සිප්පානි චේව දස්සෙස්සාම අපිට ශිල්ප දක්වන්නත් පුළුවන්. ලාභේච ලච්ඡාම අපිට ලාභයන් මිනිසුන්ගෙන් ලාභ අපේක්ෂාවෙන් මේ දේවල් සද්ධි හැම්බ කරගන්නනේ කරන්නේ. සොත්තිනාච චණ්ඩාල වංශා ඕරෝ හිස්සාම අපිට කරදරයක් අතුරු අන්තරාවක් නැතුව මේ සැඩළු හුණු ගසින් බැහැගන්න පුළුවන් වෙයි කියන. දැන් මේ ගෝලයා වුණාට මේ ගුරුවරයාගෙන් ශිල්ප ඉගෙනගත්තු ගෝලයා වුණාට මෙයා මේ ගුරුවරයාගේ කිහිම එකපාරටම ඒක ඒ විදිහටම පිළිගත්තේ නැහැ. ඒක ඒ විදිහටම අනුගමනය කරන්න එකඟුනේ නැහැ. මෙයා කියනවා මේ මේ දෙක තාලික අතවැසියා ගෝලයා කියනවා ගුරාට චණ්ඩාල වංශික තමන්ගේ ගුරුවරයාට නකෝ නාමේනං ආචාර්ය ඒවම් භවිස්සති. මේකේ ක්‍රමේනම් ඕකනේ මේ ගුරුතුමනි ත්වං ආචාර්ය අත්තානං රක්ක. ඔබ ගුරුතුමනි තමන්ව රැකගන්න. අහං අත්තානං රක්ඛිසාය. මම මාව රැකගන්න. ඔබ ඔබව රැකගන්න. දැන් ගුරුවරයා කිව්වේ ඔබ මාව රකින්න මං ඔබව රකින්නම් කියලා. මේ ගෝලයා එක පිළිගන්නේ නැතුව කියනවා ඔබ තමන්ව රැකගන්න ගුරුතුමනි මම මාව රැකගන්නම්. ඒවම් මයන් අත්තගුත්ත අත්ත රක්ඛිතා. මේ විදිහට අපි අපිව ආරක්ෂා කරගෙන අපිව රැකගෙන සිප්පානිචේව දස්සිස්සාම අපි ශිල්ප දක්වමු. අපි මේ සර්කස් පෙන්නමු. ලාභංච ලච්ඡාම අපි ලාභත් එකින් උපයාගමු. සොත්තිරාජ චණ්ඩාල වංශං ඕරෝ හිස්සාමාති. අපි මේ කිසිම අතුරු අන්තරාවක් නැතුව අපි මේ සැඩොල් හුණගසිනුත් ඔසොප මේ හුණගසිනුත් බැහැගම් බහගන්න පුළුවන්. ඉතින් මේක තමයි අතීතයේ වෙච්ච කතාව. ඉතින් මේක මුල් කරගෙන බුදුරජාන් වහන්සේ නිකන් අතීත කතා මේ කෙලෙස් ඇවිස්සෙන්න මේ ශ්‍රාවකයන්ට මතක් කරන්නේ නැහැ. එහෙමයි. මේක මුල් කරගෙන ඉතාම වටිනා දහම් පරයායක්. දහම් න්‍යායක්. බුදුරජාන් වහන්සේ මේ ගෝලයා ගුරාට උගන්වපු න්‍යාය නේද මේක? එහෙමයි සන්න. මේ න්‍යාය බුදුරජාන් වහන්සේ දේශනා කරන සෝ තත්ත ඥායෝති භගවාවෝච. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සර්කස් පෙන්වන න්‍යාය ඕකයි කියනවා. සර්කස් කාර්යෝ මහා මේ වැඩ පෙන්නනවනේ. එහෙමයි. ඒකේ මේ න්‍යාය ඕකයි කියනවා. තම තමන් රැක ගන්නවා. තම තමන් රැක ගැනීම. ඕ තම තමන් එකිනෙකා රැක ගන්නවා. මේ න්‍යාය මොකද්ද? මේ දෙක තාලික අතවැසියා තමන්ගේ ගුරුතුමන්ට කියපු න්‍යාය තමයි. මොකද්ද? ගුරුතුමනි ඔබව රැකෙන්න මම මාව රැක ගන්න. ඔබ රැක ගන්න මම මාව රැක ගන්නම්. අපි එතකොට අපිට සිල්පත් දක්වන්න පුළුවන්, ලාභෙනුත් ලබන්න පුළුවන්, අපිට හරදරයක් නැතුව උණගසිනුත් බැහැ ගන්න පුළුවන්. මෙන්න මේක තමයි මේකේ සර්කස් පෙන්වන එකේ න්‍යාය. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අත්තානම් භික්කවේ රක්කිස්සාමි සතිපට්ඨානං සේවිතබ්බ. මෙන්න මේ කරුණ මුල් කරගෙන මේ ගෝලයා ගුරාට මේ කරපු මේ අවවාදය කියන්නේ සිහිපත් කිරීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කරුණක් මතක් කරනවා. මෙන්න මේ න්‍යාය තමයි ධර්මාර්ගයට අදාළ කරගන්න ඕනේ කියලා. අත්තානම් භික්කවේ රක්කිස්සාමි සතිපට්ඨානං සේවිතබ්බ. මේ ධර්මාර්ගෙනිත් ධර්මාර්ගයේදීත් තමන්ව රැකගන්නවා කියලා සතිපට්ඨානේ සේවනය කළ යුතුයි කියලා. එහෙමයි සර්. පරං රක්කිස්සාමිති සතිපට්ඨානං සේවිතබ්බ. අනුන්ව රකින්නවා කියලා කරන්න තියෙන්නේ සතිපට්ඨානේ වැඩිම. එහෙමයි. ඒ වගේම දේශනා කරනවා අත්තානම් භික්කවේ රක්ඛන්තෝ පරං රක්ඛති. තමන්ව රැකගනිද්දි අනුන්ව රැකෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන මුලින්ම මතක් කරන්නේ තමන් රකින්නවා කියලාත් කරන්න තියෙන සතිපට්ඨානේ වැඩිම, අනුන් රකින්නවා කියලා කරන්න තියෙන්නේ සතිපට්ඨානේ වැඩිම. තමන් රකිද්දී අනුන්වත් රැකෙනවා. අත්තානම් භික්කවේ රක්ඛන්තෝ පරං රක්ඛති. තමන්ව රැකගන්නකොට එයා අනුන්වත් රකින කෙනෙක් බවට පත් වෙනවා. පරං රක්ඛන්තෝ අත්තානම් රක්ඛති. අනුන්ව රකිද්දී තමනුත් රැකෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදි තවදුරටත් පැහැදිලි කරනවා කොහොමද මේක වෙන්නේ කියලා. එහෙමයි සන්න. තමන්ව රකිද්දී කතංච භික්කවේ අත්තානම් රක්ඛන්තෝ පරං රක්ඛති. කොහොමද තමන්ව රැකගද්දී අනුන්ව රැකෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරනවා.
කතංච භික්කවේ අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති ආසේවනාය භාවනාය බහුලී කම්මේන. මේ සතර සතිපට්ඨාන ධර්මයන් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානයන් ආසේවනාය. ආසේවනේ කිරීමෙන් ඒක හොඳට ආසේවනේ පුරුදු පුහුණු කිරීමෙන් භාවනාය භාවිත කිරීමෙන් භාවනා වශයෙන් වැඩිමින් බහුලී කම්මේන ඒක බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් තමයි තමන්ව රැකගෙන අනුන්වත් රකින්න තියෙන්නේ. ඒකට මේ සතර සතිපට්ඨානේ මැනවින් භාවනා වශයෙන් වැඩිම තමයි ආසේවනය කිරීම භාවිත කිරීම බහුලී කෘත කිරීම තමයි තමන්ව රැකගන්න න්‍යාය. එහෙමයි තමයි. එකෙන් අනුන්වත් රැකෙනවා. එහෙමයි සර්. තමන්ව රකින්න ක්‍රමය තමන්ව රැකෙන ක්‍රමය සතර සතිපට්ඨානයේ පැමිණීමයි. පැමිණීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විදිහට සතර සතිපට්ඨානේ මැනවින් ප්‍රගුණ කිරීම. ඒ තුළ තමන් රැකෙනවා, තමන් රැකෙන නිසා අනිත් අයවත් රැකෙනවා කියලා මෙතන දේශනා කරනවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ අපි පසුගිය වැඩසටහන්වලදී කතා කළ ස්ථානවලදී ගොඩාක් අපිට අහන්න ලැබුණ මේ භාගතුන් වහන්සේ ලබා දුන් අවවාදය, තස්මාතිය වික්කවේ නැත්නම් තස්මාතිය තුං ආනන්ද අත්ත දීපා වේරස විහෙරති අත්ත සරණ අනඤ්ඤ සරණ. එහෙමයි. මේ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්ඤ සරණ. එතනත් ඊතර කියවෙන්නේ තමන් රකින්නේ, තමන් දූපතක් කරගන්න, තමන් පිහිට කරගන්න, තමන් ආරක්ෂා කරගන්නනේ, තමන් දූපත තමන්ම හදාගෙන තමන් පිළිසරණ කරගන්න. ඒ ආරක්ෂාව ධර්මයේ හදාගන්න කියන්නේ සතර සතිපට්ඨානේ කියලා ධර්මයෙන් හදාගන්නේ ආරක්ෂාව. අනඤ්‍ය සරණ වෙන සරණක්, වෙන දේවල් වලින් සරණක් හොයන්න එපා කියන මේ කරුණම තමයි ධර්ම සරණ, අනඤ්‍ය සරණ, ධර්මයෙන්ම සරණ කරගන්න, වෙන සරණක් කරගන්න එපා කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී මතක් කරන්න වෙනවා ස්වාමී. ඒක තමන්ගේ ආරක්ෂාව. ඒක තමන්ගේ රැකවරණ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අත්තත්තං වා භික්කවේ සම්පස්සමානේ අලමේව අප්‍රමාදේන සම්පාදේති. තමන්ගේ අර්ථයේ සරස ගන්න කැමති කෙනත් කරන්න ඕනේ අප්‍රමාදීව මේ සතර සතිපට්ඨානේ වැඩිමයි. පරත්තං වා භික්කවේ සම්පස්සමානේ අලමේව අප්‍රමාදේන සම්පාදේති. අනුන්ගේ අර්ථයේ යහපත දකින්න කෙනත් කරන්න තියෙන අප්‍රමාදීව මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කිරීමයි. උභයත්තං වා භික්කවේ සම්පස්සමානේන අලමේව අප්‍රමාදේන සම්පාදේති. මේ උභයාර්ථයේම දෙපැත්තේම අර්ථයේ යහපත සලසා ගන්නු දකින්න කැමති කෙනා කරන්න තියෙන මේ සතර සතිපට්ඨානේ වැඩිමයි කියන එක බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදී ගැන පැහැදිලි කරන දේශනාවලදී වදාරනවා. හොඳයි ස්වාමීන් වහන්ස. ඉන්නනතරෝ භාග්‍යතුන් වහන්සේ පින්න ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ තමන්ව ආරක්ෂා වෙන ක්‍රමය කියලා දුන්න සතර සතිපට්ඨානෙට පැමිණීමයි කියලා. ආසේවනාය භාවනාය බහුලී කම්මේන කියන වචන තුනකින් ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒතකොට මේ සතර සතිපට්ඨානේ ආසේවනය කරන්න ඕන නිකම්ම බෑ නේ. භාවනා වශයෙන් බහුලී කృత වශයෙන් මුදට මේක මේ ප්‍රගුණ කර ගැනීමෙන් තමයි ආත්ම ආරක්ෂාව තමන්ගේ රැක ගැනීම කරගන්න තියෙන්නේ කියන එක අපිට පැහැදිලි. ආසේවනා කියන්නේ ඇසුරු කිරීම, ආශ්‍රය කිරීම වගේ නිතර සතිපට්ඨානේ සිටීම. ඒතකොට ආසේවන භාවනා කෙනෙක් දියුණු කිරීම බහුලේ කර්මකෙන් නන් බහුල වශයෙන් නැවත නැවත සතිපට්ඨාන එක 100ට පිහිටවීමමයි. එහෙම හොඳමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි ඊළඟට යමු වෙමු භාගතුන් වහන්සේ මේකේ ඊළඟට දේශනා කරන්නේ මේ අනිත්‍ය. දැන් තමන් රකින්න ගිහිල්ලානේ තමනුත් රැකිලා අනිත්‍ය රකින්නේ විදියට. ඒ වගේම තව මෙතන කියන අනිත් අන්නය රකින්න ගිහිලා තමන් රැකින ක්‍රමයක් ගැන. අනේ කෙනත් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අපිට හෙලිපෙලි කර දෙන්න. එහෙමයි. මෙතනදී බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයේ කියන්නේ කොහොමද කතංච භික්කවේ පරං රක්ඛන්තු වත්තානං රක්ඛති. අනුන්ව රකිද්දී තමන්ව රැකෙන්නේ කොහොමද කියලා දේශනා කරනවා. ඒ ක්‍රමේ තමයි කන්තිය ඉවසීම. බුදු සාසන ඉවසීම ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ කන්ති පරමං තපෝ තිතික්ඛා කියලා. එහෙමයි. ඉවසීම උතුම්ම කෙලෙස් තැවීමයි, කෙලෙස් යටපත් කිරීමයි කියලා. කන්ති පරමං තපෝ තිතික්ඛා. මේ ශාන්තිය, මේ ඉවසීම, මේ අනුන් රකිද්දි තමන් රැකෙන ක්‍රමය. කියන්නේ අපිට ඉවසන්න වෙන්නේ අනිත් අයගේ
මේ කරුණ අභියස අපිට ඉවසන්න වෙනවා අනිත් අයගේ තමන්ට වෙන අපහසුතාවවලදී කර්කස වචන ඊට පස්සේ අනුන්ගේ ප්‍රහාර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ශ්‍රමණ ධර්මයේ ගහද්දි පෙරලා නොගැසී බණිද්දි පෙරලා නොබැනීම ආක්‍රෝෂ කරන කෙනාට පෙරලා ආක්‍රෝෂ නොකිරීම ගහන කෙනාට පෙරලා නොගැසීම මේක තමයි මේ මේ භික්ෂුවගේ මේ ශ්‍රමණ ධර්මයේ කියලා දේශනා කරනවා. එතකොට මේ මේ වෙලාවේදී අනුන්වත් එයා රකින්නවනේ යන සීම නැති වුණොත් අනිත් අයට ගහලා අනිත් අයට බැනලා අනිත් අය මේ අපහසුතාවයට පත් කරනවනේ. ප්‍රශ්නයක් වැඩි වී යන්නේ කරපු දෙයට පරිගන්නනේ මේ ඉවසීම නැති කෙනා බලන්නේ. ඒ දෙම දැන් ඔය අපිට දැනගන්න ලැබෙනවා සමහර රටවල් වල ලේට ලේ බ්ලඩ් ටු බ්ලඩ් කියලා මේ දඬුවමක් තියෙන එක තමන්ට කරපු දෙයම ඒ දඬණයම අනිත් කෙනා දැන් හැක් නැති කළා නම් අනිත් කෙනාගේ තමන්ම හැ නැති කරන දඬණයක් නීතියෙන් ඒ කට්ටියගේ ආගම තුල මේ ඇති කරලා තියෙනවා. ඒ ධර්මයක කියන්නේ වෛරයෙන් වෛරය මේ පිරිමහ ගන්න යන්නේ කවදාවත් ඒක සංසිඳෙන්නේ නැහැනේ. ඉතින් එහෙම මේ ක්‍රමයක් තමයි මේ අන්‍ය ආගම් වල මේ කියලා දෙන්නේ. කියන්නේ කරපු දෙයට පළිය අරගෙනම මේ නීති ක්‍රියාත්මක කරන්න. ඒකේ අධාර්මික මාර්ගයද? අධාර්මික මාර්ගය. මෙතනදී ඉවසුවා නම් එතකොට අනිත් කෙනා රැකෙනවා. රැකෙනවා. Tamanටත් ඒකෙන් ලොකු කෙලස් යටපත් වීම කන්ති බලමන් තපෝති තික්කා. Taman රැකෙනවා. Tamanුත් ඒකෙන් ලොකු ආරක්ෂාවක් Tamanට මේ නිවන් මාර්ගයේ ලොකු පිම්මක් ඒකෙන් මේ ලැබෙනවා. දැන් ඔය ඉවසීම ගැන තියදී බඩගින්න පිපාසය අයවත් ඉවසන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. සීතල සීතල උණුසුම බඩගින්න පිපාසය ඊට පස්සේ අප්‍යානං අමනාප වූ ශාරීරික පහස කරානං කටුකානං අමනාපානං පහන හරානං අප්‍රිය අමනාප ප්‍රාණය හරණ තරමේ නැති කරන තරමේ මේ දුක් වේදනාවන් පවා මේ භික්ෂුව ඉවසගෙන මේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පෙනලා දෙනවනේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ඉවසීම තුළ තමන්ගේ යහපත සැලසෙන්නේ ඒ ආශ්‍රව නැති වෙලා යනවා. ඉවසීමෙන් ප්‍රහාණය කර යුතු අතිබික්කවේ ආසව අධිසේවනා පහතම්බා. ආශ්‍රව තියෙනවා මේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු. ඉතින් මෙන්න මේ ඉවසීම බුදුරජාණන් වහන්සේ අනුන් රකිමින් තමන්ව රකින ක්‍රමයක් ඇරෙට දේශනා කළා. ඒ විතරක් නෙමෙයි අවිහිංසාය. අනිත් අයට දැන් මේ ඉවසීම නැති වුණාම ඊට පස්සේ හිංසා කරන්න අනිත් අයට පෙළඹෙනවා. කියන අනිත් අය පෙළන්න දඬු මුගුරු වලින් කැට කැබලිති වලින් අතින් පහින් ගහලා පෙළනවා අනිත් අයගේ හිංසනේ. අන්නේ හිංසනේ කාරී ස්වභාවයෙන් වැළකිලා අවිහිංසා. මේ හිංසාවට හේතු වෙන්නේ හිංසා සහගත සංකල්ප. ඒකින් තොර අවිහිංසා සහගත සංකල්ප. මේ අවිහිංසනේ අනුන්ව මේ පෙළන එකක් නෙනේ. ඒකට අවිහිංසාව පුරුදු කිරීම අනුන්ව රකින්න ක්‍රමයක් බවට පත් වෙන. ඒකින් තමන් තුළ ධර්ම වැඩිලා තමනුත් රැකෙනවා. තමන් රැකෙනවා. රැකෙනවා. ඉවසීම තුළ අවිහිංසාව තුළ තමන් රැකෙනවා. රැකෙනවා. ඊළාට මෙත්ත චිත්තතාය මේ හැම එකකටම උපකාර වෙන දෙයක් තමයි මෛත්‍රී චිත්තය. එහෙමයි. මෛත්‍රී චිත්තේ නැතුව මේ ගුණ ධර්ම දිනු කරන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ තමන් සැපසේ ඉන්න කැමති වගේම අනිත් අය කෙරෙහි සැප සේ ඉඳීම යා කැමති වෙනවා. මිත්‍රත්වයේ තමන් අනිත් අය කෙරෙහි මිත්‍ර හැඟීමක් පවත්වනවා. මෛත්‍රීත පැවැත්වීම. මිත්‍රීත පැවැත්වනවා. මෙන්න මේ මෛත්‍රිය. එතකොට ස්වාමීන් වහන්සේ ඉවසීම කන්තිය ඉවසීමයි අවිහිංසාවයි මෛත්‍රියයි තුළට පැමිණියාම අනිත් අයත්ව තමයි රකින්නේ. ඒකෙන් තමයි රකිනවා. මම වරකේ දැන් මෛත්‍රිය තුළ කොච්චර කුසලයක් මේ බුදුරජාණන් වහන්සේ උපදිනවා කියලා දේශනා කරනවද නේද? මෛත්‍රිය මේ සියලු පුණ්‍ය කර්මයන් අතර අග්‍ර පුණ්‍ය කර්මයේ හැටියට දේශනා කරනවානේ. සියලු දානයන් අභිභව සිටින මේ පුණ්‍ය කර්මයේ හැටියට දේශනා කරනවා. එතකොට ඒකෙන් තමන්ටත් ලොකු යහපතක්. ඒ වගේම මේ මෛත්‍රිය තුළ ද්වේෂේ ප්‍රහාණය වෙලා නිවන් මාර්ගයේ මෙත්තා චේතු විමුක්තිය තුළ නිවන් මාර්ගයේ වඩා වර්ධනය වීම සිද්ධ වෙනවනේ. එහෙමයි. මෛත්‍රිය ආනිසංස බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මෙත්තානිසංස සූත්‍රයනේ. ඒ සියලු ආනිසංසයන් මේ අනුන් රකින්න මේ මෛත්‍රිය තුළ වෙහෙසෙන කෙනාට ලබන්න පුළුවන් වෙනවා. ඊළඟට බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා අනුද්දයිතය. කියන්නේ කරුණාව. කරුණාව. දයාන්විත භාව, දයානුකම්පාව. දයානුකම්පාව. කියන්නේ අනිත් අයගේ දුකේදී මේ තමන්ට ඇති වෙන අනුකම්පාව.
ඒක සාමාන්‍ය විස්තරය වෙනවා පරදුක්කේ හදයන් කම්පේතිති කරුණා කියලා. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙන ස්වභාවය, හදවත අනුකම්පාව ජනනය වෙන ස්වභාවය කරුණා. ඒ කියන්නේ අනිත් අය එතකොට අනිත් අයගේ දුකේදී යා මේ ඒක ඉවසන්නේ නැහැ. අනිත් කෙනාගේ දුක කැමති නැහැ. එයාව දුකෙන් මුදවන්න හිතේ වැඩ කරනවා. බේර ගන්න ක්‍රමයක්. ඒකට අනිත් අයකින් රැකෙනවා. එතකොට තමන් තුලත් ඒ තුල රක්ෂණය ඇති වෙනවා. එන්න මේ විදිහට මේ ඉවසීම, ඊළඟට අවිහිංසාව, ඊළඟට මෛත්‍රී චිත්තය, ඊළඟට කරුණාව, අනුද්දයතාව, දයානුකම්පාව කියන මෙන්න මේ හතර අනිත් අය රකිමින් පරං රක්ඛන්තු වත්තානං රක්ඛති. අනිත් අය රකිද්දි තමනුත් රැකෙන ක්‍රමෝපාය. හරිම ලස්සන ක්‍රමෝපායක් උදේට අසවතර දිස්තුවත් කරන්නේ. එතකොට අපිට මේකෙදි පේන්නේ මේ සතිපට්ඨානයේ වඩන කෙනාට මේ ගුණ ටික පිළිහිටන්න ඕන. හොඳයි පින්නා ස්වාමීන් වහන්ස. සේදක සූත්‍රයේ ඇසුරෙන් අපි අතීත ඇත්තටම සිදුවිච්ච කතාවක් අපි ඇහෙන්නේ භූතපුබ්බම් භික්කවේ කියලා භාග්‍යවතුන් වහන්සේ උතර කතාවක්. ඒ කතාව අනුසාරයෙන් මේ මනරම් ධර්ම කරුණ ඉස්මතු කොට වදාලා සතර සතිපට්ඨානයට පැමිණෙන්න කිව්වා. තමන් සුරක් තමන්ට රැකෙන්න නම් එහෙම ආවහම තමන් රැකුණු නිසා අනිත් අය රැකිනවා කියලා කියුණා. ඒ වගේම ලෝකයව අන් අයව ආරක්ෂා කරන්න නම් ඇති කරගන්න කිව ගුණ ධර්ම හතර කන්තිය, ඉවසීම, අවිහිංසාව, මෛත්‍රී චිත්තය, මෙත් සිත, අවසානයේ දයානුකම්පාව, අනුද්දයතාය, කන්තිය. එහෙමයි. මේකදී අපිට පැහැදිලි වෙනවා දැන් අපි බොහෝ කරුණු කාරණාවල ඉවසන්න බැරි තැනදී ওই කරුණවලදී අනිත් අයගේ අඩුපාඩුම දකිමින් අනුන්ටම චෝදනා කරන ලෝකයක් නැති නේ. මෙයා නිසා මේක වෙනවා කීකී දැන් ওই රණ්ඩු සරවල් ඇති එන තැන්වලදී, අසමගිය ඇති වෙන තැන්වලදී ගොඩාක් චෝදනා කරන්නේ බාහිර මේ අඩුපාඩුව තියෙනවා. ඇත්තටම මේ තමන් මේ ඉවසීම පුරුදු කරගන්නකොට අවිහිංසාව, මෛත්‍රී චිත්තේ, ඊළඟට දයානුකම්පාව කියන මේ ගුණ තමන් තුළ දියුණු කරගද්දී එයා අනිත් අයත් රැකලා තමන්වත් ආරක්ෂා කරගෙන ධර්මාර්ගයක් දියුණු කරගන්න අවස්ථාව එයාට ලැබෙනවා. එහෙමයි. හොඳයි පින්වත් ස්වාමීන් වහන්සේ, එහෙමනම් ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඉතාම වටිනා ධර්ම කරුණු ටිකක් අපි ඇහැව්වේ. අපේ ජීවිතය සුවසේ ගත කරන්න උපකාර වෙන ඉතාම වටිනා ධර්ම කරුණු, ඒ ශ්‍රවණය කළ ධර්ම කරුණු ආශ්‍රයෙන් තම තමන් රැකෙන්නටත් අන් අය රැකෙන්නටත් ලෝකයා සමග අර්බුද හදාගන්න නැතුව භාගිතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වශයෙන් ජීවත් වන්නට පිං රැස් කර ගන්නට ඒකාන්තයෙන්ම උපකාර කරනවා සේදක සූත්‍රයේ සඳහන්ේ කරුණු. ඒ නිසා ඒ උතුම් කරුණු කාරණා තමන්ගේ ජීවිතයට ගලපගෙන තමනුත් ආරක්ෂා වෙලා ලෝකේ අන් අයවත් ආරක්ෂා කරගෙන නිවන් මඟ, සුන්දර නිවන් මඟ සම්පූර්ණ කර ගන්නටම මේ ධර්මය කතාබස් කිරීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, සවන් දීමෙන් අපරැස් කළ පින් හැම දිනාටම හේතු වේවා, උපකාර වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.